with Lakshit. Wasa bond hit in a rataka, had the water to than in a witch area. තමන්ගේ අම්මට සලකන විදිය තමන්ගේ අම්මට කොච්චර හිංසාවක් කොච්චර වද දෙනවද මේ විදිහට මේ වද දෙන්නේ තමන්ගේ ළමයි එක්ක සතුටින් ඉන්න මේ අම්මව නැති කළා මේ අම්මව මරලා සතුටින් ඉන්නද කියන්න හරියට මම දන්නේ නැහැ හැබැයි කරන්නේ වැරද්දක් කරන්නේ මහ පව්කාර වැඩක් තිරිසන් සත්තුවත් නොකරන තනි කර්ම හිංසාවක් මේ කරන්නේ මේ මිනිස්සයට චුට්ටක් හිතහම් මචං උඹ නම් මේ වීඩියෝ එක බලනවා කවදාවත් මේ විදිහට අම්මට තාත්තට සලකන්න යන්න එපා බැල්ලි මව පදවිය ලැබපු ගෑණියෙක් නේද මේ මෙහෙම සලකන්න පුළුවන් ද තමන්ගේ අම්මට අම්මා තාත්තට මේ විදිහට සලකනවා නම් අනිවාර්යෙන්ම කවදාවත් හරියන්නේ නැහැ මේ විදිහටම මෙන්න මේ ගෑණිටත් අනිවාර්යෙන්ම මේ වේදනාවම ලැබෙනවා අනිවාර්යෙන්ම මොකද කවදා හරි දවසක මේ ගෑණිගේ ළමයෙක්ම මේ දේ මේ ගෑන්ට කරන්න පුළුවන් ඒක අනිවාර්යෙන්ම මොකද මේ මිනිස්සයට මේ සලකන විදියට අනිවාර්යෙන්ම එහෙම වෙන්නේ නැතුව තියෙන්නේ සමහර ළමයි ඉන්නවා අම්මට තාත්තට සලකන්නේ මෙන්න මේ විදියට හැබැයි අම්මා තාත්තට මේ විදියට වද හිංසා දීලා අම්මව තාත්තව මරලා අවසන් කටයුතු කරන දවසේ අර සෙනගෙ ඉද්දි ඒ කියන්නේ අම්මගේ තාත්තගේ මලගෙට සෙනගෙද්දී දාට බොරුවට ඇස්වල කඳුළු පුරවගෙන අඬනවා මිනිස්සු එද්දි බොරුවට කඳුළු පිහිදානවා එන මිනිස්සු හිතන්නේ අනේ පව් මේ පොඩි එකා අඬනවා මේ කොල්ල මේ දූ අඬනවා අම්මා නැති වෙච්ච හින්දා බලන්න කොච්චර ආදරෙන් ඉන්නේද කොච්චර ආදරෙන් බලා ගන්නද හැබැයි ඉන්නකම් කරලා තියෙන්නේ තනි කරම වද දීපු එක තනි කර හිංසා කරපු එක අම්මා තාත්ත මරන්න තරම් මේ වගේ අම්මට තාත්තට රිද්දන්න තරම් මේ වගේ ගෑනු ඉන්නවද අම්මට තාත්තට මේ විදියට මේ කැත විදියට සලකන ගෑනු ඉන්නවා පිරිමිත් ඉන්නවා ඉතින් ඇත්තටම වැඩිපුරම එන වීඩියෝස් එන්නේ කාන්තාවන් විසින් තමන්ගේ කියන්නේ දූවරු විසින් අම්මට මෙන්න මේ විදියට සලකන විදියේ වීඩියෝස් තමයි බලන ඉතින් මේ අම්මට වතුරත් ගහනවා ඉතින් පට්ටම දුකයි මම සම්පූර්ණ වීඩියෝ එක ආයේ අවසානයට දාන්නම් ඔයා වීඩියෝ එක බලන්න මචං මම මේ වීඩියෝ දාලා ඉල්ලන්නේ මෙච්චරයි මේ වීඩියෝ එක බලන එකෙක් හරි ඉන්නවා නම් අම්මට තාත්තට මේ වගේ කවදාවත් සලකන්න හිතන්නවත් එපා මොන තරම් වේදනාවකින්ද ඇත්තේ මොන තරම් දුකක් දැනෙනවද ඔබ හිතහන් ඔබ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙලා නැත්තම් චුට්ටක් හිතහන් වෙන්න ඉස්සරහට හිතලා බලහන් පොඩ්ඩක් කවදා හරි ආදරෙන් බලාගත්තු ළමයා උඹට මේ විදිහට සැලකුවොත් මොන තරම් දුකක් ඇති වෙයිද ඒ ළමයට ගහන්න යන එකක් නෑ හැබැයි දුක දැනෙයි පට්ට විදියට මාරම විදියට දුක දැනෙයි මොකද එහෙම කියන්නේ චුට්ටක් හිතහන් කන්න බොන්න දීලා පොඩි කාලේ නම් උස්මහත් කළා උගන්නලා ඒ ළමයා එහෙම සලකද්දි මොනතරම් වේදනාවක් ඇති වෙයිද මම කන්න බොන්න දීලා හදපු ළමයෙම නේද මට මේ විදියට සලකන්නේ කියලා හිතාගන්න බෑ මේ මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඇත්තටම පට්ටම දුකයි. ඉතින් මේ ගෑනිට කවදාවත් හරියන්නේ නැහැ. ඇත්තම කිව්වොතින් මේක අනිවාර්යයෙන්ම මේ ගෑනට රිටර්න් එක එනවා. මොකද මෙහෙම කළා කවදාවත් සාමාන්‍ය මිනිස්සෙට මේ වගේ හිංසා පීඩා කළා කවදාවත් සතුටෙන් ඉන්න බෑ. මැරෙන අන්තිම මොහොතේ හැරි මේ දේවල් මතක් වෙයි. මං කරේ මෙහෙම නේද? මගේ අම්මට තාත්තට කරේ මෙහෙම නේද? මගේ අම්මට මම සැලකුවේ මෙහෙම නේද කියලා අන්තිම මොහොතේ හැරි මතක් වේවි. අනිවාර්යයෙන්ම මැරුණාට පස්සේ නම් අනිවාර්යෙන්ම ඉපදෙන්නේ නරකාදී එක තමයි. වැඳලා ඉල්ලන්නේ ඔයාල සියලු දෙනාගේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම ඉතින් මේ වගේ හිංසා පීඩා කරන ඔයාලා දන්න කියන අය ඉන්නව නම් අනිවාර්යෙන් මේ දේවල් නවත්තන්න අනිවාර්යෙන් නිසි දඬුවම් දෙන්න ඕන. මොකද පුංචි කාලේ ඉඳන් උස්මහත් කරපු අම්මට තාත්තට මේ වගේ සලකනවා නම් ඌ අනිවාර්යෙන්ම මහ තිරිසනෙක් වෙන්න ඕන. මහ තිරිසනෙක් තිරිසන් සත්වවත් මේ විදියට හැසිරෙන්නේ නැහැ කියලා තමයි මං හිතන්නේ. ඉතින් ඔයා වීඩියෝ එක බලන්න මම වීඩියෝ එක අවසානයේ ආයි දාන්නම්. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් තියෙනවා මගේ channel එකට ගිහින් බලන්නත් පුළුවන්. මේ වීඩියෝ එක මං අද දැම්මේ. මේ වීඩියෝ එක බලලා එක එක හරි දුක හිතිලා තමන්ගේ අම්මට තාත්තට සලකනවා නම් සලකන එක අද මේ වීඩියෝ එක බලලා හැදෙන්න කියලා තමයි මං ඉල්ලන්නේ. ඉතින් මෙහෙම සලකන්න එපා මං ආයෙ කියන්නේ.
ආයේ ආයේ කියන්නේ මේ විදිහට නම් සලකන්න එපා අම්මට තාත්තට ගිවා ගන්න බැරි පවක් වේවි. එහෙනම් ඉතින් මං අදට යන්නම් ඔයාට channel එකේ ගිහින් බලන්න channel එක subscribe කරන්න. මේ වගේ අසාධාරණ සිදුවීම සිදු වෙච්චක මං අපේ channel එක හරහා කතා කරනවා. channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්න සිළු දරටම බුදු සරණයි ජය වේවා.